මේ වීඩියෝවෙන් ඔබට පෙනෙන්නේ ඉදින්දා අපිට විනෝදාංශයක් විදියට කළ හැකි විවිධ ක්‍රියාකාරකම් කීපයක් පිළිබඳව. ඔබ මේවා හොඳින් නිරීක්ෂණය කළා තේරුම් ගන්න උත්සාහ කරන්න මේවා සිදුවන්නේ කුමන විද්‍යාත්මක මූලධර්මයක් නිසාද? විද්‍යාත්මක හේතුවක් නිසාද? යට අදාළ විද්‍යාත්මක හේතුව කුමක්ද කියලා හොඳින් බලන්න. බලන්න බැලුන් බෝලයක් හිසේ ඇතිලීම නිසා හිසකෙ තේන එයට ආකර්ෂණය වෙනවා. එයට ඇද ගන්නවා. ඒ වගේම බැලුන් බෝලයකට හිසේ පිරිමදන බැලුන් බෝලයට කුඩා කඩදාසි කැබලි සෑහළු ටිෂු කඩදාසි වගේ ආකර්ෂණය කර ගන්න පුළුවන්. ඒ වගේම හිසේ පිරිමදන පණාවකට ඒ වගේම සෑහළු කඩදාසි කැබලි දූවිලි ආදී ඇද ගන්න පුළුවන්. මේ සංසිද්ධිය සිදුවන්නේ කෙසේද? මේ සිදුවන්නේ කෙසේද? මේ පිරිමැදීම නිසා ආරෝපණ ඇතිවන්නේ කෙසේද? අන්නේ පිළිබඳව විස්තර කරන මේ පාඩම තමයි ස්ථಿತಿ විද්‍යුතය කියන්නේ. මේ ස්ථಿತಿ විද්‍යුතය එදිනදා ජීවිතයේදී අපිට ප්‍රයෝජනවත් වන්නාසේම මේ විනෝදාංශයක් විදිහට විද්‍යාවෙන් විනෝදය ලැබීමටද ඔබට මහත් පිටුවලක් කරගන්න පුළුවන්. මේ ආශ්‍රිතව එදිනදා ජීවිතයේදී අපිට විවිධ උපකරණ දක්න ලැබෙන නිස්පාදනය කළ තියෙන මේ මූලධර්ම පසුබිම් කරගන්න. ඉතින් මේ පිළිබඳව ඔබ අවදීන් හිටියොත් අධ්‍යයනය කළොත් ඔබට विद्या वडा रसवत्ता रस विधीन क्या आय बंधुए पुते अदापि संबंध हत श्रेणी विद्याव पेलपोते देवन पाड़ेक समग दी मत के प्लास्टिक पणावाको प्लास्टिक अड़ूसे स्थिति विद्युत स्थिति विद्युत वस्तु लबा दें वस्तु आरोपण कर මේ පාඩමේදී අපි මේ කතා කරා ඉතින් විද්‍යුත් ආරෝපණය නිසා අපිට දකින්න ලැබෙන සංසිද්ධි පිළිබඳව මේ පාඩමේදී අපි කතා කරමු. ස්ථಿತಿ විද්‍යුතයේ මුල්ම සොයා ගැනීම ඉතා ඈතට ඉදිරිය යන්නක්. ඒ සිදුනේ විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ කරපු පරීක්ෂණයක අනුව ඔහු කරපු නිරීක්ෂණයක්. विद्युत आरोपण हटगान मेन में पहत सदान कारण देख प्रकाश पत्कला विद्युत आरोपण देवन पिरीमेदी मनीषा द्रव्य मतुपीठ हटगणना विद्युत आरोपण स्थिति विद्युत आरोपण लेकिन भाव में स्वागनिम स्थिति विद्युत स्वागनिम पशुकालीन अनावरण उना मेवनी संहार द्रव्य सहल द्रव्य आकर्षण करगण पुलवांगे पिरीमे धीमे वाट आरोपण लभन भव इवागेम एम आरोपण वर्ग दिखा कति भव अनावरण करगण पुलवांगण पात परीक्षण पैदलिवे ये आरोपण वर्ग दिख मनोवाद की बलमो पिली बंद මේ ඔබට පැහැදිලි වන්නේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග දෙක ඇතිවන්නේ කොහොමද කියන එක. පළවෙනිම බැලුවොත් වීදුරු දණ්ඩ සිලකෘතේ පිරිමැදීම නිසා වීදුරු දණ්ඩේ අඩංගු ඍණ ආරෝපණ සිලකෘතේ මතුපිට පුෂ්ඨයට පැමිණෙනවා. එවිට වීදුරු දණ්ඩ ධන ආරෝපණ අස්තුවක් බවට පත් වෙනවා. එසේම එබනයිට් දණ්ඩ ලොම් රද්දේ පිරිමැද්දාම ලොම් රද්දේ අඩංගු ඍණ ආරෝපණ එබනයිට් දණ්ඩට පැමිණෙනවා. එතන එබනයිට් දණ්ඩ ඍණාරෝපණ වස්තුවක් බවට පත් වෙනවා. මේ බව අනාවරණය කළේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා. දෙක තුන රූපේ පේන ආකාරයට සේදරෙදි වලින්
පිරිමදින්නලද වීදුරු දඬු දෙකක් එකිනෙකට ලංකලාම එම වීදුරු දඬු දෙක විකර්ෂණය වෙනවා එකිනෙකින් විකර්ෂණය වෙනවා නමුත් සේදර දිවිලින් පිරිමැදපු වීදුරු දණ්ඩකට ලෝමරදින් වලින් පිරිමැදපු එබනයිට් දණ්ඩක් ලංකලාම ඒ දෙක එකිනෙකට ආකර්ෂණය වෙන බව අපිට පේනවා දෙක හතර රූපයේ ඒකට අනුව අපිට පැහැදිලි වෙනවා ධන ආරෝපණ සහ ඍණ ආරෝපණ කියලා ආරෝපණ වර්ග දෙකක් පවතින බව ආරෝපණ වර්ග දෙකක් ඇති කර හැකි බව පිරිමැදින් වගේ ඒ අනුව ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන් ඒ අනුව සමාන වර්ගයේ ආරෝපණයවත් සජාතීය ස්ථිති විද්‍යුත් ආරෝපණ සහිත වස්තු එකිනෙකට විකර්ෂණය කරනවා. ඒ වගේම විජාතීය එහෙම නැත්නම් වෙනස් ආරෝපණ කියන ධනසාරින සහිත ස්ථිති විද්‍යුත් ආරෝපණ ධන වස්තුන් එකිනෙකට ආකර්ෂණය වෙනවා. අන්න ඒ කරුණු දෙක අනාවරණය කරගන්න පුළුවන් වුණා පැහැදිලිවම स्थिति विद्युत आरोपण हंधुना गणीमेंट उपकरण कीप्या बाधा करना उपकरण वाद्य कीप्या बाधा करना इन एक वाद्य समय में अति केन स्वर्ण पत्र विद्युत दर्शक ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ ළඟට. මෙම ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ උඩ කෙළවරේ තිබෙන තැටිය අසලට ආරෝපිත වස්තුවක් රැගෙන ආවම දැක ගන්න පුළුවන් මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය दर्शक पहल के लिए परीमाण समग दिन मे स्वर्ण पात्र स्वर्ण पात्र के पत्र गमन करना संबंध का हाडवे एक अपसरण आरोपित वस्तु दिन तटिया स्वर्ण पात्र अपसरणे वेण ऐतनो एक आरोपण හඳුනා ගන්න පුළුවන් ආරෝපණය වෙලා තිබේදයි හඳුනා ගන්න පුළුවන් ඒ වගේම ආරෝපණය වී ඇති ප්‍රමාණයත් හඳුනා ගන්න පුළුවන් අපේ එමන වැඩිදුරටත් සොයා බලමු මේ වස්තුවක් කොහොමද ආරෝපණය කරන්නේ කියලා වස්තුවකට ධන හෝ ඍණ ආරෝපණයක් ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ලබා දෙන්නේ කෙසේද කියලා මේ සෑම ද්‍රව්‍යයක් තුළම ධන හා ඍණ ආරෝපණ සමාන ප්‍රමාණ වලින් තියෙනවා. පිරිමැදීමට ඉස්සෙල්ලා මෙම ද්‍රව්‍ය ධන හා ඍණ ආරෝපණ සමානව තමයි පැතිරලා තියෙන්නේ. ඒ නිසා මෙම වස්තු සුවිශේෂ වූ ආරෝපණයක් දක්වන්නේ නැහැ. පිරිමැදීමෙන් පසුව තමයි මේවා ආරෝපණ හටගන්නේ. ඒ සිදුවන්නේ කෙසේද? දැන් බලමු. ඒ සඳහා අපි සේදර දිගැබැල්ලක් සහ වීදුරු දණ්ඩක් එකිනෙකට පිරිමැදලා අපි පරීක්ෂණයක් සිදු කළා. ඒතර පිරිමැදීමට පෙර මේ තත්ත්වයේ තමයි මේ තියෙන්නේ කිසිම ආරෝපණයක් එකකවත් දක්නට ලැබෙන්නේ නැහැ. මේ රූපේ පෙන්වුම් කරන්නේ වීදුරු දණ්ඩේ සිට සේදර දිගැබැල්ලට ඍණ ආරෝපණ ගමන් කරන ආකාරය. දැන් අපි දන්නවා වස්තුවක් පිරිමැදීමට පෙර ඒවායේ වෙන ආරෝපණ ධනසාර ඍණ ආරෝපණ සමානව විසිරලා දෙනවා වස්තුව පුරාම. ඒ නිසා මේක ආරෝපණයක් දක්වන්නේ නැහැ කියලා. එසේ නමුත් වස්තුවක් පිරිමැදීමේදී एक वस्तु कहती है ना ऋण आरोपण गले विला अनेक वस्तु मतु पीट गमन करना ये निशा कमाए ये ऋण आरोपण या हटगान
පිරිමැදි මැදි එසේ ගමන් කරපු ආරෝපණ ඍණ ආරෝපණ සියතර දිග බැල්ලේ රැස් වෙනවා සියතර දිග බැල්ලේ මතු පිට ඒ නිසා ඍණ ආරෝපණයක් ගන්නවා එහා සමගම වීදුරු දණ්ඩේ මතු පිට ධන ආරෝපණයක් ලබා ගන්නවා කියන අපිට කියන්න පුළුවන් ඍණ ආරෝපිත අංශු මතු පිට එක් රැස් වීම නිසා එක් ද්‍රව්‍යයක් ඍණ ලෙසද ඍණ ආරෝපණ අංශු ඉවත් වීම නිසා යැනි ඉවත් වූ ද්‍රව්‍ය ධන ලෙසද ආරෝපණය වෙන බව ඔබ දන්නවා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා මේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දිගින් දිගටම පරීක්ෂණ කළා ඔහු තමයි මේ ආරෝපණ වර්ග දෙකක් ඇති බවත් හඳුනාගත්තේ ඔවුසින් වලාකුළු වල දරන ආරෝපණ පොළවට හැගෙන එන්න පුළුවන් කියලා උත්සාහ දරලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට අකුණු ඇතිවීම මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ හුවමාරුවක් නිසා සිදු වෙන්නක් බව හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ ආකාරයට ස්වභාවික ලෝකේ ස්ථිති විද්‍යුත් හා සම්බන්ධ සංසිද්ධි ඇති වෙනවා. ඒ වගේම අපි මෙම ස්ථිති විද්‍යුත්ය භාවිතා කරලා විවිධ නිර්මාණ නැත්නම් උපකරණ නිෂ්පාදනය කළ තියෙනවා. ඒ පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරලා බලමු. මේ ඔබට දක්නට ලැබෙන්නේ අකුණු ඇතිවීමේ සංසිද්ධියක්. මේ ඔබ කලින් නිරීක්ෂණය කළේ අකුණු ඇතිවන ආකාරය. ඒකදී සිදුවන්නේ වලාකුළු මතු පිට තියෙන මේ කුඩා ජල බිඳු එකිනෙකට ගැටීමෙන් ඒවා ස්ථිති විද්‍යුත් ආරෝපණ හට ගන්නවා. මේ විදිහට වලාකුළු මත තියෙන මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ එක් රැස් වීම නිසා ආරෝපිත වලාකුළක් හට ගන්නවා. මේ ආරෝපිත වලාකුළු වල එක් රැස් වන විද්‍යුත් ආරෝපණ විදුලි පුළිඟුවක් විදිහට වෙනත් වලාකුළු වලට එහෙම නැත්නම් වායු ගෝලයට එහෙම නැත්නම් පොළවට පනිනවා ගිනි පුළිඟුවක් විදිහට දුලි පුළිඟුවක් විදිහට මේ තමයි අපි නිරීක්ෂණය කරන්නේ අකුණු ඇතිවීමක් ලෙස. ඒ වගේම ඔබට තවත් පුරුපුරුදු සංසිද්ධියක් තමයි රෙදි මදිනකොට ටික් ගාලා හඬක් ඇහෙනවා. එහෙම නැත්නම් ඉටි රෝලක් දිග අරිනකොට ටික් ටික් ගාලා සද්දයක් ඇහෙනවා. අපි මේක කරුවල ස්ථානයකද කළොත් අඳුරු ස්ථානයක කළොත් අපිට කුඩා එලි පනිනවා දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබට දැනෙලා ඇති රෙදි මදින ස්ත්‍රික්කය ඇඟට ලං වෙනකොට ඇඟේ ලෝම ඇදීමක් වගේ කෙලින් වීමක් සිදු වෙන බව. සිල්ක් වගේ රෙදි වර්ග මැදීමේදී මේ ටික් ශබ්දය ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම අතේ තියෙන ලෝම එයට ඇදීමක් වගේ සිදු වෙන බව නිරීක්ෂණය කරා ගන්න පුළුවන්. මේකට හේතුව තමයි ස්ත්‍රික්කයේ රෙදි සමග ස්පර්ශ වීම නිසා ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇතිවීම. ඒ වගේම තවත් දකින්න පුළුවන් දෙයක් තමයි රූපවාහිනී තිරය අසලට අත ලං කළාම ලෝම කෙලින් වෙන ආකාරයක් අපිට දැනෙනවා. අතට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ හොඳින්ම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ CRT කියන අර විශාල වර්ගයේ මොනිටර් නැත්නම් රූපවාහිනී යන්ත්‍ර. ඒ වගේම පරිගණක සඳහා තිබෙන මොනිටර් ඔබට මතක ඇති දැනට ඒව භාවිතයේ ඉවත් වෙලා තියෙන බොහෝ දුරට සමහර පරණ මොනිටර් ඒ විදිහට භාවිත කරනවා. ඒ වගේම පරණ රූපවාහිනී යන්ත්‍ර විශාල ප්‍රමාණයේ අර තහඩු වගේ තුනි ඒව නෙමෙයි විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍ර ලොකු ඒවා එයාට කියන CRT මොනිටර් කියලා. අන්න ඒවා ක්‍රියා කරනකොට ක්‍රියා ඒ වගේම ස්විච් එක ඕන් කරනකොට ඒ වගේම ක්‍රියා විරහිත කරනකොට මේකේ අර විදිහේ නිරීක්ෂණයක් අපිට බලා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි රූපවාහිනී තිරය මත පිට ඇති වෙන ස්ථිති විද්‍යුත් ආරෝපණ හේතුවෙන් තමයි මේ සිද්ධිය අපිට මේ සංසිද්ධිය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඡායාපිටපත් යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර, වගේම රූපවාහිනී යන්ත්‍ර ආදී මේ තියෙනවා ඉලෙක්ට්‍රොනික පරිපත් වල මේ ස්ථිති විද්‍යුත් ආරෝපණය ආරෝපණ වර්ග ගබඩා කරනවා. මේ දැක්කන්නේ ස්ථිති විද්‍යුතය විශාල වශයෙන් ජනනය කිරීමට නිෂ්පාදනය කර ඇති උපකරණයක්. මේ සිලින්ඩර් ආකාර කොටස වටා
ඇතිලෙමින් ගමන් කරන ප්ලාස්ටික් පටියක් මගින් මෙම ස්ථිති විද්‍යුතය උත්පාදනය කරනවා. මෙදී ඇතිවන ස්ථිති විද්‍යුතය නිසා අපට පේනවා විදුලි පුළුවක් හොවා පැනීමට හැකියාවක් තියෙන ඉතා විශාල විද්‍යුත් ස්ථිති විද්‍යුතයක් හට ගන්න බව. ඒ වගේම මේ දෙවැනි අවස්ථාවෙන් අපිට පෙන්වුම් කරන්නේ ඉන්ධන ප්‍රවාහනය කරන රටවල ස්ථිති විද්‍යුතය ගබඩා වෙන බව. ඒවා නිරන්තරයෙන්ම භූගත කම්බි මගින් ඒ පොළොවට සම්බන්ධ කිරීමෙන් එම ස්ථිති විද්‍යුතය නිෂේධනය කරන්න පුළුවන් නැත්නම් නැති කරන්න පුළුවන්. එසේම ගුවන් යානාවල මේ විදිහට ස්ථිති විද්‍යුතය එකතු වෙනවා, ස්ථිති විද්‍යුතය රැස් වෙනවා. ඒවා නැවතුම් බලවලදී ඒවා විසර්ජනයට ලක් කරනවා නැත්නම් එම ස්ථිති විද්‍යුතය පොළොවට මුදා හැරලා ඒ උදාසීන කරනවා නැත්නම් විශාල වශයෙන් ඒවා ගිනි ගැනීම වලට ලක් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රායෝගික ජීවිතයේ අනන්තවත් උදාහරණ අපිට පෙන්වා දෙන්න පුළුවන්. එවැනි දේ ඔබත් අධ්‍යයනය කරලා මේ ස්ථිති විද්‍යුතයේ හිදී පිළිබඳව ඉගෙන ගන්න. මෙසේ විවිධ අවස්ථාවලදී අපිට මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කිරීම අවශ්‍ය වෙනවා. ඔබ දැක ඇති gedara භාවිතාවන වතුර මෝටරේ විශාල උපකරණයක් තියෙනවා. එහි ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කරනවා. ඒකට අපි කියනවා දාරිත්‍රකය කියලා. දාරිත්‍රකය දැවී ගිය අවස්ථාවලදී ඔබ සමහර විට නැවත අලුත් වැඩියක් කරනවා ඔබ දැකලා ඇති. ඒ වගේම කුඩා පරිමාණයේ දාරිත්‍රක අපිට විද්‍යාගාරවලදී මම දැක ගන්න පුළුවන්. ඔබගේ ඒ විතරක් නෙමෙයි රූපවාහිනී යන්ත්‍රවල ඒ වගේම ගුවන් විදුලි යන්ත්‍රවල ඊටත් වඩා ඔබට සමීප ඇති ෆෝන් චාර්ජර්ස් වල ඉවත දමන ෆෝන් චාර්ජරයක් ඔබට ගලවල බැලුවොත් එක බලා ගන්න පුළුවන්. සිලින්ඩර ආකාර හැඩය තියෙන මේ රූපයේ ඊළඟට පෙන්වුම් කරන ආකාරයේ දාරිත්‍රක ඔබට නිරීක්ෂණය කර ගන්න පුළුවන්. ඒ හැරුණකොට තවත් ස්වරූපවල දාරිත්‍රක දක්නට ලැබෙනවා. පරිප්පුවට වගේ දාරිත්‍රක තියෙනවා. තවත් චොකලට් පෙති වගේ දාරිත්‍රක දක්නට ලැබෙනවා. ඒත් ඒ විවිධ හැඩවලින් දාරිත්‍රක දක්නට ලැබෙනවා. මේවයි නම් ධන සහ ඍණ කියලා අග්‍රත් නම් කරලා තියෙනවා. ධනාග්‍රය නම් කළ නැහැ, ඍණාග්‍රය කියලා තියෙනවා. ඒකට අනුව අපි ධනාග්‍රය කුමක්දයි අපිට හිතාගන්න පුළුවන්. මේ ඔබගේ දකුණු පසින් පේන්නේ අන්නේ ආකාරයේ දාරිත්‍රකයක් තමයි. ඒ වම් පසින් පේන්නේ පරිපත සටහන් වලදී භාවිත කරන සංකේත, දාරිත්‍රකය වෙනුවට භාවිත කරන සංකේත. දැන් අපි දන්නවා මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කර හැකි උපාංග දාරිත්‍ර කියලා හඳුන්වන බව. සමහර විදුලි උපකරණ ක්‍රියාත්මක වීම සඳහා ආරම්භයේදී විශාල විදුලියක් යට අවශ්‍ය වෙනවා. අන්නේ ඒ විදුලි සැපයීම සඳහා තමයි මේ උපකරණවලට මේ දාරිත්‍රක සවි කළ තියෙන්නේ. මේ උපකරණය ක්‍රියාත්මක කරනකොට විදුලි ලබා දීම සමග මේ දාරිත්‍රකයේ තුල ගබඩා වෙලා ආරෝපණ ගබඩා වෙනවා. ඒ ගබඩා වන ආරෝපණ නැවත මුදා හරිනවා මේ උපකරණයේ අර විශාල විදුලියක් අවශ්‍ය උපකරණවල ක්‍රියාකාරීත්වය නැත්නම් ආරම්භ කිරීම සඳහා. මෙන්න මේ ක්‍රියාවලියට කියනවා විසර්ජනය කියලා. කියන්නේ දාරිත්‍රකය තුල ඇති ආරෝපණ ඉවත් කිරීම අපි විසර්ජනය කියලා හඳුන්වනවා. මේ අපිට බලා ගන්න පුළුවන් දාරිත්‍රකයක් අදාළ පරිදි වියලි කෝෂයකට සම්බන්ධ කරලා ආරෝපණය කරලා එයට LED බල්බයක නිවැරදි දිශා සහිතව සම්බන්ධ කරවුවොතින් ඒ LED බල්බය දැල්වෙන බව. ඒ LED බල්බය දැල්වෙන්නේ ඒ දාරිත්‍රකය තුළ ඇති ආරෝපණ ඉවත් වීම නිසා, නැත්නම් ඒ LED බල්බය හරහා අනෙක් අග්‍රයට ගමන් කිරීමෙන් තමයි ඒ LED බල්බය දැල්වෙන්නේ. මේ විසර්ජනය කියලා හඳුන්වනවා. ඔබට පුළුවන් මේ ගෙදරදී ඔබගේ නිවසේදී අත්හදා බලන්න, එවැනි පරීක්ෂණ සිදු කරන්න. මේ දාරිත්‍රක තුල ගබඩා කළ හැකි ආරෝපණ වර්ග මනින ඒකක වර්ග දෙකක් හමු වෙනවා අපට. විශාල පරිමාණයේ දාරිත්‍රකවල විශාල ප්‍රමාණයේ දාරිත්‍රකවල අපිට ෆැරඩ් නම් සංකේතයේ දක්නට ලැබෙනවා. කැපිටල් F අකුරක් මගින් ඒ සංකේතවත් කරනවා. ඊට වඩා කුඩා ප්‍රමාණයේ ආරෝපණ මනින භාවිත කරන්නේ මයික්‍රෝ ෆැරඩ් කියන උපේකකය. ඒක මියු F කියන සංකේතය මගින් දක්වනවා. මියු කියන්නේ ග්‍රීක කෝඩ් අකුරක්,
එම්මකර වගේ මුල ඉර මදක් පහලට එනවා ඊළඟ කැපිටල් F අකුර ඊළඟට තියෙන්නේ එතකොට මියු F මගින් සංකේත වාච කරනවා මයික්‍රෝ ෆැරඩ් විශාල පරිමාණයේ වමනින්නේ ෆැරඩ් වලින් කුඩා පරිමාණයේ නම් වමනින්නේ අපිට බහුලව හමු වෙන්නේ මේ මයික්‍රෝ ෆැරඩ් වලින් අගේ දැක්වෙන ධාරිතක තමයි අපිට මේවා දැක් ගන්න පුළුවන් අපි කලින් සඳහන් කළා වගේම ගුවන් විදුලි යන්ත්‍රවල රූප වායන යන්ත්‍රවල ඒ වගේම ඔබට බහුලව සමීප ෆෝන් චාර්ජර්ස් වල මේ වගේ ඉවත දමන ලද මේ ධාරිතක ඔබට හඳුනා ගන්න පුළුවන් විවිධ හැඩවලි හොඳයි අපි මෙම ස්ථිති විද්‍යුතේ පාඩම මෙතනින් අවසන් කරනවා ඔබට යම් කිසි ගැටලුත් වෙනනම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට ඉදිරිපත් කරන්න පුළුවන් අපි නැවත ඒ සඳහා අවශ්‍ය නම් පිළිතුරු සපයන්න පුළුවන්